constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. බලපාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කළ ජන රැලියක් අද පස්වරුවේ පැවැත්ුණේ දඹුල්ල ගම්මුදා ක්‍රීඩාංගණයේදී රටේ බලයත් ගමේ බලයත් නිදහසට තේමා කරගත් ජන හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. මම දැක්ක අද පත්‍රයේ තියෙනවා එක්සත් ජාතික පක්ෂය ගිහිල්ලා මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කාලය බැඳුම් කර හොරකම ගැන කතා නොකර ඉන්න කියලා කියන්න කි. එක්සත් ජාතික පක්ෂ වික්‍රමසිංහ මහත්තයයි එයාගේ ගෝලය රොත්තයි කල්පනා කරනවද දන්නේ මේ රටේ අපරාධ සහ අපරාධ නීතිය මැතිවරණ නීතියෙන් වහන්න පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ රට නිදහස් කරගත්ත නායකයා. මේ රටේ 58,000කට එක දවසේ රස්සාදුළු නායකයා තමයි මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා. මේ 58න් 4න් 3ක් අපිට විරුද්ධව ඡන්දෙ දුන්න ගිහිල්ලා. අර මාවින් සිල්ලා වගේ විශ්ව නායකෝ ගිහිල්ලා අර සමුරුදින් සිල්ලා නියාමක සහෝදරයෙක් ගස්බැන්දා. ගත්ත පියවර මොකද්ද? ඒ නිසා අපෙන් සියලුම රාජ්‍ය සේවකයන්ගේ 4න් 3ක් අපිත් එක්ක ඈත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපේ මිනිස්සු 10%ක් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නා. මං හිතුවේ නෑ මට ඇමතිකමක් දෙයි කියලා. මං තරම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වීදිරේ කරපු මිනිහෙක් කිදී නෑ කොහොමවත්. මමත් මේ එක්සත් ජාතික පක්ෂය හොඳට කැරලි ගහපු මිනිහෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා නායකයා කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවන්න අපි කැරලි ගහපු මිනිස්සු. කැරලේ අවසානයේ මට ගෙදර යන්න වුණා. දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා 2025 මේ රටේ ජනාධිපති අපේක්ෂක වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් යකෝ ඕක කලින් කියන්න තිබුණානේ අපිට. නලින් බණ්ඩාර මහත්තයා කියනවා අපි බුලත් කොලේ ඉරුවා දෙකට දැන් හරි බඩු අපේ නායකයාගේ ටිකිරි මොලෙන් කරේ. එයා සාමාන්‍යයෙන් කියනකොට කතාවක් අපි ටිකක් දෙපාරක් හිතන්නවා මොකද මෛත්‍රී මහත්තයා එනවා කියලා කිව්වෙත් එයාම තමයි. එයාගේ එක හරියට දැන් LTT සංවිධානය දෙකට බෙදුවා වගේ. මං අහන්න කැමති පොහට්ටුවේ කවුද මේ වැඩේට කරුණම් මන්නුනේ? වාහන කීයක් ගත්තද? නඩු කීයක් නතර කරගන්නද හදන්නේ? අන්න එයා තමයි මේ කැඩීමට මූලික වුණ කෙනා. එක්සත් ජාතික පක්ෂ මේ වෙලාව හදනවා 7 දෙනෙක් එකතු කරගෙන තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න. ඒක කරන්න දෙන්න බෑ. 2004 මැතිවරණේ බුලත් කොලේට ඡන්දයක් නොදුන්න අපේක්ෂක නාමලේඛනයකින් ඡන්දේ නොඉල්ලපු අය මන්ත්‍රීවරු වුණා ජාතික ලැයිස්තුවෙන් ගිහිල්ලා. ඇමතිවරු වුණා. පක්ෂයේ ප්‍රධාන නිලතල අරගෙන එතෙක්කල් පක්ෂය රැකගෙන ඉඳලා පක්ෂයේ බලයටගෙන ආපු අයට නියෝග දෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵල තමයි 2015 ජනවාරි 8 වෙනිදා අපිට භුක්ති විඳින්න ලැබුණේ. තමුන්නාන්සේලා අපි 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණාම අපි රට දාලා පැනලා ගියේ නෑ. අපි විශාල උත්සාහයක් දැරුවා කුටුව ලඟුණට ගේන්න. ඒක බැරි වුණේ ඒ පැත්තේ හිටපු 2-3 දෙනෙක්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නිසයි කියන එක ඉතා පැහැදිලිව අපි කියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන රැලියට සහභාගී වන අවස්ථාවේ රැස්ව සිටි පිරිසගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අධිකාරී ජනාධිපතිතුමන්ට දඹුල්ල ප්‍රගතිශීලී ජනතාවට මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42න් තමුන්නාන්සේලා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි? අද තමුන්නාන්සේලාත් සමහර වෙලාවට කියනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය අනික් කණ්ඩායම GL පීරිස් මහත්තයාගේ පක්ෂයත් කියනවා අපි UNP එක්ක එකතු වෙලා ඒකෙන්ද අපිත් එක්ක එකතු වෙන්න බෑ කියලා. UNP එකත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න ඉගැන්නුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2007 මාර්තු මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අරලියගහ මන්දිරයට ගෙනල්ලා අපි අස්සම් කෙරුවා ආණ්ඩුවක් කරන්න එකට ගිවිසුමක් UNP ශ්‍රී ලංකා. මාව චීනේ ඉඳලා ගෙන්නේ මේ හදිස්සිය අස්සම් කරන්න. එදා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. එදා ආණ්ඩුවේ බණ්ඩාරනායක දර්ශනයක් නැහැ. ඒ දූෂිත ආණ්ඩුව මේ රටේ කරපු දේවල් මට මෙතන කියන්න පුළුවන් කමක් නැහැ. තමුන්නාන්සලා යම් ප්‍රමාණයකට දන්නවා. සංවර්ධනය ගැන කතා කරනවා. සංවර්ධනයේ කළු සුදු ගැන කියන්න ඕනේ නැහැ. මං කාලය ගන්නෙ නැහැ. ඒවා පහුගිය කාලේ එළියට ආව තව තවත් එළියට එයි. මම දැන් ලබන සුමාන වෙනකොට පත් කරනවා. මිහින්නේ ආ ශ්‍රී ලංකන්නේ. එයා දූෂණ වංචා සොයන්නට අලුත් ජනාධිපති කොමිෂන් සභාවක් එදාට තේරෙයි කවුද සුද්ධෝදනලා කියලා. දූෂිත දේශපාලඥයෝ හින්දායි මේ රට හදන්න බැරි. බණ්ඩාරනායක මහත්මයා තමන්ගේ ඇමති මණ්ඩලෙ දෙන්නෙක් එළියට දාලා එදා ගමන යන හදනකොට තමයි බණ්ඩාරනායක මහත්මයා වෙඩි තියලා දැම්මේ. මේ කිසි දෙයකට මම බය නැහැ. මම මේ ඕනෑම අභියෝගයක් බාර ගන්නවා රට හදන්න. ඒ අභියෝගයේදී මොන පක්ෂේද, මොන පාටද, මොන තනතුරේද, කාගේද
ඒ කිසිම ප්‍රශ්නයක් මට නැහැ. වැරදි හොරකම් වංචා දූෂණ මහජන දේපළ සම්පත් ගසා කන ඕනෑම කෙනෙකුට විරුද්ධව ගන්න තියෙන ඉහළම තීන්දුව తీරන අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. 2012 13 පරණ පත්‍ර ටිකක් හෙව්වනම් හිටපු සභාපතිවරුන්ගෙන් 150ක් කරපු කෙරුවාව මතක ඇති. ස්ත්‍රී දූෂණ මිනී මැරුම් ජනතාවගේ ආණ්ඩුවේ දේපළ මංකොල්ල කෑම මම 2014 ජනවාරි මාසේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා අපිට පාරේ බහින්න බෑ මේ සභාපතිලා කරන වැඩ මේ මිනිස්සු ටික ගෙනල්ලා අපි අවවාද කරමු මට කිව්වා ආ ගෙන්නන්න මං ගෙන්නුවා එදා හිටියේ හිටපු ජනාධිපතිතුමායි මායි විතරයි ඒ රැස්සී සභාපතිවරු ආවා 100 ගානක් මම විනාඩි 45ක් දුන්න දේශනය ඊට පස්සේ කතා කළේ මගෙන් පස්සේ හිටපු ජනාධිපතිතුමා එතුමා බොහොම කිටියෙන් කතාවක් කළා කිව්වා තාමුසෙලක් කරන දියක් හිමින් කරගන්නවා කොයි ඔක තමයි කිව්වේ අර සභාපතිලා මට කුණහරපෙන් බැනවැන යන්න ගියා. කෙරුමේ ප්‍රතිඵල තමයි 2015 ජනවාරියට මැතිවරණ ප්‍රතිඵලය. කියනවනේ මේ පක්ෂේ බාර දුන්නේ බලෙන් ගත්තේ අර මේ. මට කතා කරලානේ මේක බාර ගන්න කිව්වේ. ඊට පස්සේ තිබු පළවෙනි පක්ෂ සංවස්ත්‍රයටත් ආවනේ පොළොන්නරුවටම ආවනේ. වෙන කොහොමද? බලෙන් ගත්තා. පෙබරවාරි 10 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිම ජනතා බලවේගය ඇති පක්ෂය බවට පත් වෙනවා.